ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙදාපාර ඕස්ට්‍රේලියා කණ්ඩායමට සලකන විදිය දකිද්දී ඉන්දියාවට පොඩි ඉරිසියාවක් ඇතිලද කියලා හිතෙන විදියට තමයි ඉන්දියාවේ සමහර මාධ්‍ය මේ සිද්ධිය වාර්තා කරලා තිබුණේ. ඉන්දියාවේ තියෙන වඩාත් ජනප්‍රියම වෙබ් අඩවියක් විදියට හඳුන්වන්න පුළුවන් ඉන්දියන් එක්ස්ප්‍රෙස් වෙබ් අඩවිය ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවට සලකපු විදිය ගැන පුවත වාර්තා කරලා තිබුණේ. ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවට අතීතයේ සලකපු විදියත් මතක් කරලා දීලා 1996 ලෝකස්ලානේදී ශ්‍රී ලංකාවට එන්න බෑ ආරක්ෂාව මදි කියලා කියපු රටවල් අතරේ ඉස්සරහින්ම ඕස්ට්‍රේලියාව හිටියා කියලා තමයි ඉන්දියන් එක්ස්ප්‍රෙස් කියන්නේ. ඒ වගේම ඊට පස්සේ ලංකාවේ ආරක්ෂාව නැහැ කියලා තවත් තරඟ සංචාරයක් ලංකාවට එන එක ඕස්ට්‍රේලියාව අතහැර දැම්ම කියලාත් මේ වාර්තාවේ මතක් කරනවා. ඒ විදිහට ඕස්ට්‍රේලියාව සහ කොදෙව් කණ්ඩායම ලංකාවට එන්න ප්‍රතික්ෂේප කරද්දී ඉන්දියාවත් පාකිස්තානයත් එකතු වෙලා ඒකාබද්ධ කණ්ඩායමක් විදියට ඇවිත් සුහද තරඟයක් සෙල්ලම් කරලා තමයි ලංකාව ආරක්ෂිත රටක් කියන දේ ලෝකයටම පෙන්වුවේ. ඒ වගේම ඉන්දියන් එක්ස්ප්‍රෙස් සංගරාව කියන විදියට මුරලිට වඩාත්ම කෙනෙහිලිකම් කළ රට තමයි ඕස්ට්‍රේලියාව. මේ තත්ත්වය නිසා මුරලි ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් ගහන්න නොවන තත්ත්වයක් පවා මතු වුණා. ඕස්ට්‍රේලියාවේ විනිසුරුවන් විතරක් නෙමෙයි ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැති පවා මුරලිගේ පන්දුවේම නීති විරෝධී කියන කතාව කිව්වා කියලා තමයි අපිට මතක. ওই විදිහට අතීතයේ මොනතරම් කෙනෙහිලිකම් වුණත් මේ වතාවේ ආපු ඕස්ට්‍රේලියා කණ්ඩායම හැසිරුණු විදිය වගේම ඕස්ට්‍රේලියා කණ්ඩායමට අපේ ප්‍රේක්ෂකයෝ සලකපු විදිය ගැනත් ඕස්ට්‍රේලියා ක්‍රීඩකයෝ විතරක් නෙමෙයි ජාත්‍යන්තර මාධ්‍යත් ඉහළින් වාර්තා කරලා තිබුණා. ඒ අතර ඉතින් අතීතයේ පොඩ්ඩක් මතක් කරලා දීපු ඉන්දියන් එක්ස්ප්‍රෙස් වගේ මාධ්‍යත් තියෙන එක ගොඩක් වටිනවා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබේ subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් වීඩියෝ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.